ඉතාමත්ම අමානුෂික ආකාරයට මේ දරුවාට පාරදීස් කර තිබෙන බව දරුවාගේ ප්‍රකාශයෙන් සහ වෛද්‍ය සාක්ෂිවලුනොත් මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙන අනිකුත් සාක්ෂිවලුනොත් ආවරු කරගෙන තිබෙනවා. ඊට අමතරව මේව බෝට්ටු හිමිකාරෝ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දරුවන් යොදාගෙන දීවර කර්මාන්තයෙන් අයථා ආකාරයට මුදල් උපයාගෙන තිබෙනවාද කියන කාරණේ ඒ ආකාරයට විමර්ශන සිද්ධ කරොත් ඒ බෝට්ටුව राजसंत किरीम सदा आवश्यक नैतिक पियवराई दिदीदी අපි ගමු ලබනවා. ඉතින් දිමාකල් ලිංගික අපයෝජනය කරනරීමේ දැනට දරුවාගේ ප්‍රකාශය අනුව ලිංගික අපයෝජනයක් සිද්ධ කළ බවට වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ වාර්තාව ලැබුණාට පස්සේ ඒ සිදු කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන්ත් අපි ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා. මම දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කතා කරලා විශේෂයෙන්ම අපේ රටේ නීතිය අනුව අවුරුදු 18ට අඩු කිසිවෙකුට දීවර කර්මාන්තය දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අවස්ථාව ලබා දීපු පිරිසර රෙහිවත් පරීක්ෂණ කටයුතු පවත්වලා අවශ්‍ය නීති රීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනකොටත් අපි උපදෙස් ලබා දීලා තියෙනවා.